අයිබුවන් කියලා පිළිගන්න යුටබ් යාලුව හැමෝම ඇත්තටම ටෙක්නිකල් ඇනලිසිස් පාඩමේ ගොඩක් ඇල්ල තිබ්බා එල්ලෝ FC එක ලංකා ඔරික්ස් ෆයිනෑන්ස් කම්පැනි එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. එතකොට ඒකත් එක්ක තමයි අද මේ කරන්නේ. මේක බයිසෙල් රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි, ඔයගොල්ලන්ගේ දැනුමට කරන්නේ ටෙක්නිකලි මේක කොහොමද හැසිරෙන්නේ කියලා. මම මේකේ මුලින්ම ඇත්තටම මං හිතුවා ඊයේ වීඩියෝ එකේ තව පොඩ්ඩක් ඇඩ් කරන්න ඕනි කියලා. ඔයගොල්ලන්ට අපි වෙනම කැන්ඩල් ස්ටික් පැටර්න් ගැන පාඩම් මාලාවක් යන හින්දා කැන්ඩල් ස්ටික් පැටර්න් එක ගැන කතා කළා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට යන්නම් අනික් ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් ටික දාලා ඇනලයිස් කරන්න. දැන් ඔයගොල්ලන්ට බලාගෙන ගියොත් එහෙම මේකේ දෙසැම්බර් 30 වෙනිදා ඉඳන් ගත්තොත් එහෙම අද 18 වෙනිදා වෙනකන් ගත්තොත් මෙන්න මේ ටික ඔක්කොම කැන්ඩල් පැටර්න් එක පෙන්වන්නේ ෆෝල් ඉන් නයිෆ් අවස්ථාවක්. ඒතර කියනවා ෆෝල් ඉන් නයිෆ් වලට අපි මොකද කියන්නේ ඩෝන්ට් කැච් ෆෝල් ඉන් නයිෆ් කියලා. වැටෙන පීය අල්ලන්න එපා කියලා කියනවා, ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් මේ කාලෙදි කොහොමත් කිසිම තැනක බයිස් රෙකමෙන්ඩේෂන් එකක් කරන්න බෑ, වයි කරන්න කියලා කියන්න බෑ. ටෙක්නිකලි ගත්තොත් බයි සිග්නල් එකක් දෙන්නේ නැහැ. හැබැයි මෙහෙම ගිහිල්ලා ඔයගොල්ලෝ දකින්න ඇති මෙන්න මේ ජනවාරි 12 වෙනිදා වදින කැන්ඩල් එක බොඩියක ලොකුයි, දෙපැත්තටම ඉරි දෙකක් යනවා. ඊට පස්සේ බලන්න මෙන්න මේක යන්නේ ඇත්තනම ඩෝජි කැනල් එකක් තමයි වදින්නේ. මේ ඩෝජි කැනල් එක අපිට කියන්න බෑ මොන ඩෝජි එකක්ද කියලා, මොකද මැද හරියෙන් වගේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් ඩ්‍රැගන් ෆ්ලයි ඩෝජි එකට සමානයි. ඔයගලන්ට මතකද මගේ පාඩම් බලා ගිහිල්ලා බලන්න, ඔයගලන්ට මේක ඉගෙන ගන්න ඕන නම්. හැබැයි මේකෙදි පෙන්නනවා මොකද ඩ්‍රැගන් ෆ්ලයි ඩෝජි එකක් වදිනවා කියන්නේ, නිකන් ආසන්නින්ද මම කියන්නේ. මේක ඩ්‍රැගන් ෆ්ලයි ඩෝජි එකම නෙමෙයි, මේක ඩෝජි පැටර්න් එකට යනවා කියන්නේ මොකද්ද, මේ තිබ්බ පැටර්න් එක රිවර්ස් වෙන්න පටන් ගන්නවා කියන එක. එතකොට මේක බෙයා ට්‍රෙන්ඩ් එක තිබ්බ එක බයි වෙන්න සිග්නල් එකක් දෙනවා කියන තමයි. බයි වෙන ඒ කියන්නේ බෙයාමා කට බුල් වෙනවා කියන එක නෙමෙයි, පොඩි සිග්නල් එකක් දීලා තියෙනවා උන්න වෙනස් වෙන්න යන්න කියලා. එතකොට ඒකත් එක්කම ඊළඟට වැදිලා තියෙනවා මොකද්ද, බෙයාරිෂ් කැනල් එකක්. ඒක එතකොට බොඩි එක දිග එකක්. එතකොට මේ පැටර්න් එක ගත්තොත් එහෙනම් මේ අවසාන කැනල් තුනේ, ඒ කියන්නේ මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති 12 වෙනිදා 13 වෙනිදා 14 17 වෙනිදා කැනල් ටික ගත්තොත් එහෙම 17 වෙනිදා අනිත් එක ඔයගලන්ට පේනවා ඇති වොලියුම් එකේ ලොකු ඉන්ක්‍රීස් එකක් තියෙනවා. ඕගොල්ලන්ට මතක ඇති මං ඊයේ වීඩියෝ එකක් දැම්ම මොකද්ද කියලා මේක අහලා. මේක ඇවිල්ලා මෝර්නින් ස්ටාර් පැටර්න් එකක් තමයි මේකේ පෙන්වන්නේ. මෝර්නින් ස්ටාර් කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති බෙයා මාකට් එකේ ඉඳලා බුල් මාකට් එකට වෙනස් වෙන එකක් කැන්ඩල් ස්ටික් පැටර්න් වලින්. ඊට පස්සේ මෙතන ආයි හැබැයි වොලියුම් එක අඩුලා තියෙනවා, නමුත් බොඩි එක දිග එකක් තියෙනවා. කැන්ඩල් ස්ටික් වලින් ওই ටික තමයි කියන්නේ තියෙන්නේ. අපි අනික් ඉන්ඩිකේටර් ටික දාලා බලමු මොකද වෙන්නේ කියලා. හරි, අපි මුලින්ම RSI එක ගහලා බලමු. ඊට පස්සේ මම යන්නම් MA cross එකට. MA cross එක දැම්මා, MA CD දැම්මා. ඊට පස්සේ අපි bowling band වලට යන්. bowling band එකට යනවා මම, bowling band width එකට යනවා. ඔයගොල්ලන්ට තාම මොනවාරි technical indicators ඕනයි යාළුවනේ, කියන්නේ මම අලුතෙන් දාන්නම් ඔයගොල්ලන්ට මේක පහසු කරන්න. හරි, මට හිතෙනවා මේ ටික හොඳටම ඇති කියලා ඔයගලන්ට දැනට. හොඳද? ඔයගලන්ට පේනවා ඇති මේ MA cross එකක් වැදිලා තියෙනවා ජනවාරි 4 වෙනිදා. මේ MA cross එකෙන් මොකද්ද කියන්නේ කියලා ගම්මු අපි. මේ රතු පාට එක ඇවිල්ලා කොළ පාට එක කපාගෙන ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ මොකද්ද මේක? අපි දන්න විදිහට සෙල් සිග්නල් එකක් තමයි මෙතන ඇවිල්ලා තිනේ. ඊට පොඩ්ඩක් කලින් ඇවිල්ලා තියෙනවා MA CD එකෙත් රතු පාට එක කපාගෙන ගිහිල්ලා තිනා යටට ඉල් පාට කුඩට ඇවිල්ලා තිනා. එතකොට මේකත් සෙල් සිග්නල් එකක් තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ අපි මේ මෑත කාලෙකදී ආවොත් එහෙම ඔයගලන්ට පේන ඇති මේ බෝලින්ජර් බෑන්ඩ් එක මේකේ මේ කට සමාන්තරව යනවා. එතකොට මේක ගත්තොත් හෝල් සිග්නල් එකක් තමයි තියෙන්නේ. බෝලින්ජර් බෑන්ඩ් විත් එකෙන් පෙන්වන්නේ මේ විත් එක කොච්චරද කියලා මෙන්න මේ අතර පරතරය. එතකොට ඒකත් පෙන්වන්නේ මේ සමාන්තරව යන්නේ අප්වර්ඩ් ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. එතකොට මොකද්ද මේක? හෝල් සිග්නල් එකක් තමයි මේකේ පෙන්වන්නේ. අනිත් පැත්තෙන් ඔයගලන්ට පේන ඇති මේ රතු ඉර පොඩ්ඩක් පල්ලෙහාට යනවා, ඒ වගේම නිල් ඉරත් පල්ලෙහාට යනවා. එතකොට මේ බෙයා ට්‍රෙන්ඩ් එක ලක්ෂණ තමයි පෙන්වගින් යන්නේ. එතනින් පස්සේ ඔයගලන්ට පේන ඇති මෙන්න මෙතන 30ට පොඩ්ඩක් උඩින් 33 විතරනකම් RSI එක මේක වැටිලා. හැබැයි මේ එක දවසක් මං කියවර බුල් කැනල් එකෙන්ද ආයි 50ට විතර ගිහිල්ලා තියෙනවා. එතකොට මේක සමහරට අර අපි කියන ඔහොම වදිනවා කියලා ෆේක් කැනල් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. ටෙක්නිකලි ගත්තොත් කියන්නේ මේක පොඩක් ෆේක් කැනල් එකක් කියලා. ඒකත් එක්ක ආයි 40 විතර වැටිලා තියෙනවා. එතකොට බවුන්ස් බෑක් එකක් වෙනතන ගිහිල්ලා තියෙනවා. මෙතන දැන් ට්‍රෙන්ඩ් එක ආයි පල්ලෙහාට තියෙන හින්දා මේක හෝල්ඩ් එකක් තමයි පෙන්වන්නේ. ඇත්තටම ඕවරෝල් ගත්තොත් එහෙම ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් වලින් හෝල්ඩ් ගතියක් තමයි පෙන්වන්නේ. පොඩි ඩල් ගතියක් අප් වෙනවා, ඩවුන් වෙනවා.
කියල තමයි පෙන්න්න එතකොට ටෙක්නිකලි මේ ෂයා එක ගැන මේක තමයි කියන්න තියන්නේ ඔගන තමන හොරනම් කමෙන්ට කරන්න ෂයා කරන ලයික් ඇත්දාන්න බුදු සරණයි කියලා කියමුණාටම අපි ප්‍රාර්ථනා කරනවා.